සියලුම දිනාට ඔන්න කොරියාවට එන්න බලාපොරොත්තු වෙන කොල්ලන්ට කිල්ලන්ට වගේම ලෝකේ කොහේරි සීතල රටකට යන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට අමතරව ලංකාවට වෙලාම ඉන්න එවුන්ට ලංකාවේ කිසිම ගේමක් ගහන්න අදහසක්වත් නැති එවුන්ට ඔළුව හදාගන්න කුංචි කතාවකුත් එක්ක අද කොරියාවේ හිම ගැන සහ ලෝකේ දියුණු රටවල් වලයි අපේ ලංකාවේ වෙනස ගැන පොඩි අදහසක් තියෙනවා මගේ හැදිච්ච. ඉතින් ඒ අදහස ප්‍රකාශ කරන්න කැමති ඕගොල්ලොන්ගේ අදහස මොකක් වෙයිද දන්නේ නැහැ. මේක ගැන ඔයාලා ඒක පහලින් කමෙන්ට් කරගෙන යන්න බලන අය. එතකොට මම මේ ඊයේ නයිට් ෂිෆ්ට් එක ඕෆ් වෙලා ගෙදර යන ගමන් ඉන්නේ. වෙලාව උදේ 7යි ගානක් වෙන්නේ. 7යි 20ට වගේ මේ වීඩියෝ එක කරන වෙලාව. මේ පොඩි හිමපාරක් යන්නේ මේ මොකද කොරියා අපි ඉන්න ගම ලොකුවට සීතල ගමක් නෙමෙයි. සාමාන්‍යයෙන් කොරියාවේ හැටියට සාමාන්‍ය සීතල ගමක්. එතකොට මේ කල්පනා කර කර ආවේ අද වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා එන ගම මේ දැක්කා ලස්සන දර්ශනය. මේ වෙන්නේ වෙනද මේ කුඹුරක දෙන්නේ ෆිනිල් හවුස් හිටවන. හරිද? හදනවා. මේ වැඩ කරන්නේ මේ ගෑනු දෙන්නේ. හරිද? එතකොට මේ කොරියා දින දුෂ්කර ගමක් ඈ මේක. එතකොට මේ ගමේ කට්ටිය මේ වැඩ කරන්නේ උදේ පාන්දර 6-7 වෙනකොට මේ මෙතන ගිනි මැලයක් ගහලා තින්නේ. ඒගොල්ලන්ගේ අබ් දෙක කැඩෙන්න තරම් රිදෙනවා මේ සීතලේ වැඩ කරන්නේ. හරිද? අබ් දෙක කැඩෙන්න තරම් රිදෙනවා. ඒ රිදෙනකොට ඇවිල්ලා පොඩ්ඩක් ඔතෙන්ට අල්ලගෙන යන්න තමයි ඒගොල්ලෝ ගිනි මැලේ ගහලා තින්නේ. ඔයාලට එන ආතල් එක්ක වගේ පේනවාද හිම වැටෙනකොට ගිනි මැලේ උත් ගහගෙන අබ් දෙක රත් කර ඉන්නවා කියන කතාව. හරිද? එතකොට මේ ඒක ආතල් එකක් නෙමෙයි. ඒක මාර දුකක්. එතකොට ඒක අතල් එකක් තමයි නිකන් අර පොඩි ෆොටෝ ෂූට් එකක් කරන්න පොඩ්ඩක් ඉදිරියට පැනලා වෙන ජෝගියක් දාන්න හොඳයි. හැබැයි රස්සාවක් කරන මිනිස්සෙට මේ සීතලේ වැඩට යන එන කෙනෙක්ට මේ සීතලේ එක දිගටම වැඩ කරන කෙනෙක් ඒක මාර අපහසුයි. වගේම ලෝක රටවල් දිනුන වෙලා තියෙන්නේ. හරිද? මට හිතෙන විදිහට මේ ඔයාලා අර දකින වීඩියෝ වල දකින ලස්සන කොරියාව නෙමෙයි මෙතන තියෙන්නේ. මේක නිකන් ඔයාලට තේරෙන තාමත් මුඩුක්කු වගේ කියන ෆිනිෂ් හවුස් ගහලා තියෙන ගොවියන්ගේ ගොවි පොළවල් මේ තියෙන්නේ. හරිද? පොඩකොඩින් මෙව්ව ඇතුලේ මේ කැටයන් දදා ඉන්න රෑ මිනිස්සුන්ට තියෙනවා ලොකු රාජකාරිය. ඒ වින්දා නැත්තම් ඔයාලා මොකද්ද මේ පෙන්වන්නේ ඔක කියලා. අය කොරියා වල දකින ලස්සන තැන් විතරනේ වීඩියෝ වල අපේ හැමෝම පෙන්වන්නේ ඒවා විතරයි. ඉතින් බලන්න මේ මිනිස්සු උදේ පාන්දර ඇවිල්ලා රැකට මේ සීතලේ හිම වැටෙනකොට හොගාලා වැඩ මොකටද මේ වැඩ කරන්නේ? වගා කරන්න. හරිද? මේ ගෙවල් ගහලා ওই ගෙවල් ඇතුලේ ෆිනිල් හවුස්. හරිද? ෆිනිල් හවුස් ඇතුලේ තමයි වගා කරන්නේ. එතකොට ෆිනිල් හවුස් කියලා જાතියක් මේගොල්ලෝ හදන්නේ ඇයි? හිම වැටෙන හින්දා. එතකොට අපේ රටේ ඉන්න එවුන්ට. හරිද? කිව්වට අවුලක් ගන්න එපා. හරිද? අපේ රටේ ඉන්න මිනිස්සුන්ට ගේ පිළිකන්නේ මේ පොටු කෑල්ලකින් පහුරු ගාලා මෑට දෙකක් තුනක් හිටෙව්වත් මේ ඒක පැල වෙලා හැදෙනවා. හරිද? මෑ කරල් ටික. හරිද? වතුර මේ ඉඳුල් වතුර ටික විසික් කරද්දී මිරිස් පැල වෙලා හැදෙනවා. හරිද? එතකොට මේ රටේ හැදෙන්නේ නැහැ. මේ පේනවද? මේ ගස්. ගස්වල එක කොළයක්වත් නැහැ සීතල කාලෙට. පේනවද? මේ සේර මැරිලා. දැන් මේ ගස්වල කොළ මැරෙද්දී වගා කරන්න බෑනේ. ඒ කියන්නේ එතකොට මේ මිනිස්සු ජීවිතේ දියුණු මේ උන්න මාර දියුණු ආණ්ඩුවක් හින්දා නෙමෙයි මුන් දියුණුලා තියෙන්නේ මේ මිනිස්සුන්ගේ ආකල්ප හින්දා. හරිද? ආණ්ඩුවලට බෑ මිනිස්සුන්වත් රටක්වත් දියුණු කරන්න. ආණ්ඩුව වලින් කරයි ඔන්නම් පොදු ප්‍රවාහනයේ වෛද්‍ය ශාස්ත්‍රයේ අධ්‍යාපනය කියන කොටස් ටිකට හොඳ තත්ත්වයකට ගෙන යන්නේ. හැබැයි ඒක ආණ්ඩුව කියන මොන ආණ්ඩුවද කියලා මට කිසිම දේශපාලනයකට නැහැ. මොනා මොක ආණ්ඩුව කරත් මේ ඒව හදන්න බැ අපි හදනක. හරිද? තනි තනියෙන් පොඩ්ඩක් ඉඳගෙන කල්පනා කරන්ද තමන්ගේ කොටස තමන් කරලාද තියෙන්නේ කියලා. හරිද? තමන්ගේ කොටස තමන් කරලාද තියෙන්නේ කියලා. හරිද? එක ඩොලර් එකක් ලංකාවට ගේන්නේ නැතුව ලොකු ටෝක් Facebook එකේ වැළලි වැළලි ලිව්වට වැඩක් නැහැ. හරිද? කොල්ලෙක් කෙල්ලෙක් විදියට. හරිද? දැන් පරණ මිනිස්සුන්ට බැන බැන ඉඳලා වැඩකුත් නැහැ. උන් තමයි මේ ඡන්දේ දීලා විනාශ කරේ. ඒ අපේ අම්මලා තාත්තලානේ බං. හරිද? එතකොට මම මේ කතා කරන්නේ මගේ වීඩියෝ බලන කොල්ලන්ට කියලා. හරිද? එතකොට මේ මිනිස්සු දැකපු දේ තමයි හොඳ මේ මිනිස්සු දැකපු හොඳ දේට තමයි මේ මිනිස්සු ඡන්දේ දීලා. හරිද? ඒක වැඩක් නැහැ. දේශපාලනය කතා කරන්න මේ ගැත්ත විශේෂයෙන්ම. එතකොට මේ ඔයාලා දකින ආතල් එකක් නැහැ මේ ලෝකෙ දියුණු රටවල වල සීතල රටවල වල. හරිද? එතකොට මේ සීතල රටවල දියුණු වෙලා තින්නේ ඇයි කියන කතාව තමයි මම මේ එළියට අදින්නේ. එතකොට මේ මිනිස්සු ඔයා හිතන්නකො අපේ රටේ කොටක් දාගෙන ඕනම තැනකට ඕනම වෙලාවක පැවිදි අතර මෝටර් සයිකලයක හරි නැගලා යන්න පුළුවන්. මේ කොටක් දාගෙන මේ සීතල කාලේ මෝටර් සයිකලයක කිලෝමීටර් 10ක් විතර ගියොත් එහෙම අතපය කැඩෙනවා සීතලට.
හරිද? එච්චරට අමාරු. හරිද? මම මේ ග්ලව්ස් දාගෙන මේවා දාගෙන අවිල්ලා ඒත් රිදෙනවා. දැන් මම මේ ෆෝන් එක අල්ලන් ඉන්න හතා විනාඩි 5ක් අත්තාම අල්ලන් හිටියේ නෑ මං හිතන්නේ. ඔව් විනාඩි 5යි. හරිද? හරියට විනාඩි 5යි. තම ආරගිර රිදෙනවා මේ. ලොකු සීතලක් නෑ මේ. මේ මං ඉන්න හරිය. හරිද? එතකොට මේ මේ ලොකුවට හිම වැටෙන්නේ නෑ. එතකොට මේ මට කියන්න ඕන උනේ කියන්න ඕන වෙලා තියෙන්නේ අපේ රටේ මිනිස්සුන්ට මෙන්න මේ වගේ කාල ගුණෙන්වත් දඬුවමක් හරියට දෙන්නේ නැති හින්දා තමයි කෙල වෙලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ උන්ට දියුණු වෙන්න ඕනේ නෑනේ. හරිද? අපි හො මේ අපිට නම් ඔය ලොකු ලොකු සීන් නෑ. ඔය අපිට එදා වේල ගහලා හිටියොත් ඇති කියලා නේ ඉන්නේ. හරිද? ඔය කීයක් හරි හොයාගෙන මේ කාලා බීලා ළමයි ටික හදාන් හිටියාම ඇති කියලා. ඒ ආතල් එකේ ඉන්නේ. හරිද? ඒ ආතල් එකේ ජීවත් වෙන්නේ සෝබා දහමෙන් අපේ උන්ට අනුවර්තනය වෙන්න අවස්ථාවක් හදලා දීලා නැහැ. අපේ පොඩ්ඩක් වහිනවා ලාවට කුට්ටක් පායනවා. ඔය කොහොම වුණත් පුස්සයිකලක් පැදගෙන හරි මෝටරසයිකලයක හරි මේකල තමන්ගේ ආතල්ලේ කරන් ඉන්න පුළුවන්. හරිද? එතකොට මෙහෙ එහෙම ආතල්ලේ කරන් ඉන්න බෑ. හේතුව ඇයි මොකද දන්නවද? දැන් මේ ඉස්සර මුඩුකු කාලේ මේ මිනිස්සුත් එහෙම දුක් විඳගෙන ඉඳි. හරිද? මම කල්පනා කරේ උන් කොහොම හිටියද කියලා සීතල හිම වැටෙන කාලේ ඉස්සර. හරිද? මේ ඒ හිටපු සිස්ටම් තියෙන ඒකවල වෙනම තාක්ෂණයක් එක. ඒ හිටියත් උන් නිකන් අපේ උන් වගේ බුදියන් ඉන්න බෑ. හරිද? ඔයා හිතන්නකෝ මෙහෙ දැන් දියුණුවනේ. එතකොට මේ හිම වැටෙද්දි කාමරේ නිකන් නිදියන් ඉන්න බෑ. හීට් එකක් නැතුව නිදියන් හිටියොත් එහෙම නිදියන් ඉඳලා සීතලයට ගල් වෙලා කීප දෙනෙක් අනිවාර්යෙන් සීතල කාලයක් ඉන්නකොට මැරෙනවා. හරිද? එතකොට මේ බීලා වැඩිලා හීට් එක දාන්න අමත කියලා නිින්ද ගිහිල්ලා එළියෙදි මැරිලා එහෙම වෙනවා. හරිද? එතකොට මේ සීතලටනේ. හරිද? එතකොට මේ 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 වගේ සීතලක් ලංකාවට මෙහෙම හිම වැටුණා නම් හරිද ලංකාවේ මේ 308 දවසම වවන්න පුළුවන් අර මේ බයිලා ගහනට වැඩිය මං කියන්නේ මෙහෙම හිම වැටිලා මේ හැමදාම Tamanට ඕන විදිහට මේ පළදාව හැදෙන්නේ නැතුව එහෙම තිබුණා නම් ලංකාව මීට වඩා ගොඩක් දියුණු වෙලා හේතුව අපේ දැන් ඉන්නවනේ මං කිය බෝක්කුවක් උඩරලා රස්තිය දුක ගහ ඉන්න සෙට් එකක් ඉන්නවනේ උන්ට රෑලි වෙනකන් මේ බෝක්කුවක් උඩරලා කයිය කියලා කියලා ඉන්න බෑ සීතල කාලෙට ඇයි උන්ට දාන්න ජැකට් එකක් ගන්න ඕනේ ග්ලව්ස් දෙකක් ගන්න ඕනේ හරිද ඉන්න බෑ සීතලෙ එතකොට ඒක ගන්න හරි උන්ට වැඩකට යන්න වෙනවා හරිද ඔය මේ අම්මරන් දීපු සිලික් සෝට ගහන් ගිහිල්ලා අනන්ට කුණු හර පහදා දින්න බෑ රස්සාවකට ගිහිල්ලා Tamanට සීතල තන්දි නැඳුන් ටික හරි ගන්න සිද්ධ වෙනවා හරිද පේනවනේ මේ කුඹුරක් තියෙන්නේ මේ කුඹුරේ මේ එදා උදේ අදින අයියාදි වතුර තිබ්බේ දැන් වතුර මේ වතුර හිම වෙලා තියෙන මෙතන මං එදා පයින් ගහලා බැලුවා මේ පේනවද මේ යට වතුර මේ කුඹුරේ මඩ වතුර මේ හරි ඕම් කුඹුර අයිස් කුට්ටියක් තියෙන කුඹුර දැන් එතකොට ඕම් පරිසරයක තමයි මේ මිනිස්සු දියුණු වෙන්නේ අපේ උන්ට සේරම නිකම්ම තියනවනේ ඔයේ බුදිය බුදිද්දි අම්මයි තාත්තයි බත්තම් බතම් දෙනවා දැන් මේ එහෙම දුක් වෙන විදිහ හැබැයි මෙහේ අම්මයි තාත්තයි බත්තම් බතම් දෙන්නේ නැහැ සාමාන්‍ය වයසකට යනකොට කියනවා ගිහිල්ලා හොයාන කාපන් කියලා හරිද එතකොට මේ මිනිස්සු ජීවත් වෙන්න හීට් එක දාන්න ඕනේ හරිද හාන්න කියනකොට මම හරි ඈත යනවා ලොරියක් LPG හරිද ඔය ගෑස් එකෙන් තමයි මෙහෙ හීට් කරන්නේ මේ පොළව. හරිද? එහෙම නැත්නම් කරන්ට් එකෙන්. ඔය දෙකෙන්. එතකොට දැන් ගෑස් බිල මේ මායි වයිෆු ඉන්නවා අපේ කාමරේට ගෑස් බිලාවා ගිය මාසේ මාන් 14ක්. මාන් 14ක් කියන්නේ මාන්නක් කියන්නේ ලංකාවේ සැලින් 2500 2500 කියන්නේ 10000 නම් 25000යි 4 කියන්නේ 10000යි. රුපියල් 35000ක් ගෑස් බිල විතරක්. හරිද? එතකොට ගෑස් බිලයි ලයිට් බිලයි අනමන එකතු වෙනකොට සාමාන්‍යයෙන් ජීවන වේදම එළිය කාමරයක ජීවත් වෙන මේ කොරියානු පවුලකට හරියට රස්සාවක් කරන්න එන කොල්ලෙට ජීවන වේදම ඇති මම වීඩියෝ එකක් කරලා තියෙනවානේ. එතකොට එළිය කාමරයක ජීවත් වෙනවා නම් ලොකු වියදමක් යනවා. එතකොට අර ගෙදෙට්ටලක් හැඳක ගහ ඉන්නේ උන් ඉන්නවනේ නිදා වැටියට. උන්ට එහෙම ඉන්න බෑ. අනිවාර්යෙන් අන්න අර වගේ හරිද? හරි. එහෙම නැත්නම් කොහේ හරි ආයතනයක් ඇතුලේ හරි. මොකක් හරි මගුලක් Taman හැම එකටම රස්සාවක් කරන්න වෙනවා. මෙහෙ එකෙක්වත් නිකම් බුදියන් ඉන්නේ නැහැ. මෙහෙ හිඟන්නෝ කියලා જાතියක් නැහැ. කලාතුරකින් ඉන්නා මිනිස්සෙක් ඌ සපත් දෙකක් දාලා පිළිවෙලට ඇවිල්ලා ඉන්නේ. සපත්තු දාන මහතුරු ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. එතකොට මේ කියන අදහස පුළුවන් නම් ඔළුවට දාගන්නilla මං කියන්නේ. මේ රටවල් දියුණු වෙලා තියෙන්නේ මුන්ට පිනට රජේ මුකුත් දීපු මගුලක් ඉඳලා නෙමෙයි. මුන්ට මේ කාලගුණ විපර්යාසත් එක්ක ජීවත් වෙන්න බෑ. ඒ හින්දා උන් අනුවර්තනය වෙන්න පුරුදු වෙලා තිනවා. සීතල කාලෙට මේ සෝටක් ගහගෙන එළිය රස්තිය අදු ගහන්න යන්න බෑ. පිස්සු කියලා ඇවිදින්න බෑ. උන් ඒ සීතල කාලෙට ඕන ගැලපෙන විදිහට ඇඳගෙන යන්න ඕන. සෝබාදාමෙන් කනට ගහලාගෙන උඹට ඕන විදිහට යන්න බෑ. කැමති නම් මට ඕන විදිහට ඵලයන් නැත්තම් මේ වැලලියන් කියලා දෙනවා සොට් එක. අනිවාර්යෙන් මැරෙනවා ඉතින්. හරිද? සෝබාදාමත් එක්ක ඇටැක් කරන්න බෑනේ ලෝකෙ මොකෙක්වත් පුටින් තියා මොකාවක් හරිද? එතකොට මේ
සෝබාදහමෙන් කෙලින්ම කියනවා උඹ අපිට ඕන විදිහට හිටපන් නැත්තම් දෙනවා හරිද ලංකාවේ සෝබාදහමත් අපේ උන්ට අතල් ගන්නමනේ හදලා තියෙන්නේ හරිද ඒකයි ආත ඒකයි අවුල හරිද ඒ කියන්නේ ඔළුවක් නැති જાතියක් හැදිලා තියෙන්නේ ඒකයි මට නම් හිතෙන්නේ හරිද දැන් මෙවුව දැකලවත් කල්පනා කරපල්ලා පොඩ්ඩක් පුළුවන් නම් යකෝ උන් එහෙම ගේමක් ගහනවා නම් අර පේනවනේ වයසක මිනිස්සු මේ වයසක දෙන්නෙක් ඔය මහා චූටි කොල්ලෝ නෙමෙයි හරිද එතකොට මේ මේ මිනිස්සු හරිද පොඩි කොල්ලෝ ඒ අදාළ තැන් වල වැඩ කරනවා හරිද ඊට පස්සේ මේ කුසිකරණ ශාස්ත්‍රය ඉගෙන ගන්න නැහැ මේ තැන් වල වැඩ කරනවා හරිද එතකොට අපේ වුණොත් හැම එකම බලපං මේ රට හදන්න කලින් තමන්ගේ පවුල හදාගන්න මගේ අදහස හරිද මං කරන දේ මගේ පවුලේ එකෙක්වත් නිකන් නැහැ අදට හරිද මගේ පවුලේ එකෙක්වත් නිකන් පිනට කන්නේ කාගෙන්වත් මගේ අයියා නැටුම් ගුරුවරයෙක් එයා ඒ මොකද්ද මේ නර්තනාචාර්යවරයෙක් එතකොට එයා මේ නැටුම් ළමයින්ට උගන්වනවා කලාව උගන්වනවා ඊට අමතරව පෝරුව අෂ්ටක කියනවා ඊට අමතරව බුක්ෂොප් එකක් කරගෙන යනවා හරිද කමියුනිකේෂන් එක එතකොට මිනිහා එඩිට් කරනවා මං කොරියාවට ඇවිල්ලා ලංකාවට ඩොලර් යවනවා මගේ අක්කා උජ්ජලික ආයතනයක රස්සාවක් කරනවා ආහාර නිෂ්පාදනය කරනවා හරිද ඊට පස්සේ මගේ නංගි කොරියාවට ඇවිල්ලා හොඳට ඩොලර් යවුවා දැන් ලංකාවට ගිහිල්ලා නංගි මස්සින දෙන්නම ඒගොල්ලෝ ලංකාවේ ගොවිතැන් කරනවා දැන් කොරියාවේ ඉඳලා ගිහලා කකුල් දෙක උඩ තියන් බැංකු පොතේ සල්ලි දාලා මේ උඩ බලන්නේ අනේ සල්ලි එනවනේ දැන් මට හරි ආතල් මම පොලියෙන් කාලා ඉන්නකෙත් එහෙම ඉන්න එපා හරිද කොරියාවේ ඉඳලා ගියේ උන් දෙන්නම එතකොට උන් කරන්නේ මොකද්ද වගා කරනවා ගමේ ගිහිල්ලා හරිද එතකොට අන්න එහෙමයි දැන් මම අපේ පවුල හැදලා තින්නේ අපේ පවුල මම හැදුවා නෙමෙයි අපේ පවුල හැම එකෙක්ම එහෙම හැදිලා තින්නේ තම තමන්ගේ පවුල තම තමන් හදපල්ල උඹලා මොනවා කිව්වත් මේ ආණ්ඩුවට කොහොම කෑ ගැහුවත් බැන්නත් මුම් මේ රටේ මේ ඔක්කොම කටුකාරණත් බදු ගෙවන්න ඕනේ හැබැයි අපේ රටේ බදු ගෙවන්න තරම් ආර්ථිකයක් නැති එක ඇත්ත හැබැයි හරි ඒක මම පිළිගන්නවා බදු ගෙවන්න සල්ලියක් එන්නේ නැහනේ හරිද බදු ගෙවන්න ආර්ථිකයකුත් නැහනේ මේ වීඩියෝ එක නම් බලන් ඉඳ බැරුව ඇති ඔලුව කුරවල නැති මං අතේ තියන් වකුටු වෙවි ඇවිදින්නේ මේ සීතල දරා ගන්න බැරුව හරිද එතකොට මේ තේරෙනවනේ එතකොට මේ මොකද්ද මගේ අපේ රටේ ආර්ථිකයත් එක්ක බදු ගෙවන්න බැරි එක ඇත්ත හරිද බදු ගෙවන කතාව දැන් තියෙන ආර්ථිකයත් එක්ක බදු ගෙවන්න අමාරු එක ඇත්ත හැබැයි උඹලා බදු ගැන කතා කරන්න ඒව කතා කරන්න මේ අයිතියක් නැහැ වැඩක් පොලක් කරන්න නැති හේකුට හරිද මේක අදාළ කරගන්න එපා ගාමට් එකට හරි ගිහිල්ලා කීයක් හරි හොයන කොල්ලෙක් ඒ කියන්නේ මේ මං මේ පාඨමාලාවක් කරගෙන යනවා ඒකේ මේ අපේ ගුරුතුමත් මේ ළඟදී කිව්වා මොකක් හරි රස්සාවක් කරනවා නම් ඒක අවුලක් නැහැ උඹලා මොකුත්ම කරන්න නැත්තම් මේ ගැන හිතපන් කිලි වෙරලා කිව්වා හරිද එතකොට මට කියන්න තියෙන්නේ මෙච්චරයි උඹලා හිතපල්ලා උඹ ලංකාව වෙනුවෙන් මොකද්ද කරන්නේ උඹට ලංකාවට ඩොලර් පහක් හරි ගේන්න පුළුවන් දෙයක් මොකද්ද මං කරන්නේ ඩොලර් ගේන්න ඕනේ නැහැ ඩොලර් ගේන්න වෙනොත් කොහෙන් හරි වක්‍රාකාරව ඩොලර් එනවා උඹලා ගාමට් එක හරි වැඩකට යනවනම් හරිද රස්සාවල් නැහැ ඇහුවොත් අනේ රස්සාවක් නැහැ රස්සාවක් නැත්තේ නෑ බා YouTube එකට ගිහිල්ලා හොයලා බලපල්ලා රස්සාවල් තියෙන ඕන තරම් මොකුත්ම කරන්න වෙනවා YouTube channel එකක් කරපල්ලා අඩුමතර YouTube channel එකක් කරන්නවත් මේ බඩු නැහනේ ලැප්ටොප් එකක් නැහනේ කැමරා රෙද්දක් ඕනේ නැහැ මම මේ YouTube channel එකක් කරන්නේ මොකක්වත් මම මේ බඩු තියෙන හින්දා පොඩ්ඩක් edit කරු video කීපයක් ඇති හැබැයි මේ මම දැන් කරන්නේ මොකක්වත් නැහැ නිකන් phone එකේ වැඩ දැරලා යන ගමන් කැමරා ඔන් කරා මට ඕන ටික මං කියවනවා කැමති එකේ බලයි නැති එකේ කියයි හරිද මේ මම නම් හම්බ කරන්න බලන්නේ නෙමෙයි කරන්නේ හැබැයි හම්බ කරන්න බලන් කරනවා නම් කරන්න ඕන විදිහ මං දන්නවා කරන්න ඕන මොනවද කියලා ඒක මම කියලා දෙන්න ඕනේ නැහැ YouTube ගැන හොඳට මට වඩා හොඳට දැනුම තියෙන අය චනුස් බෝලා තව ඉන්නවනේ ගොඩක් අය ලංකාවේ සිම්පල් බුක්ස් ඔය channel වලින් බලලා මොකක් හරි online හරි වැඩක් කරපල්ලා ගෙදරටලා මේ වැලදි වැලදි Facebook එකෙන් රට හදන්න බෑ උඹලට හරිද ජනතා විමුක්ති පෙරමුණේ හරි මොකේ හරි මොන මහත්ය ආවත් පුතා රට හදයි රට හදන්න මේ මිනිසුන්ට උඹලා support එකක් දෙනවනේ දැන් ඉන්නේ උන් හොරු තමයි හරිද හොරගම් කරලා තියෙන්නේ මම ඒක පිළිගන්නවා දැන් අපි ඔක්කොම රනිල්ට වෛර කරනවා වගේ සීන් එකක් තියෙනවනේ රනිල් හොරගම් හොරා හරි ඌ හොරගම් කරලා හරි මොනවා හරි කරලා දැන් ඌ හොරගම් කරානේ දැන් මොකද අපි ගහන්නද ඌර මරන්නද බෑනේ මොකුත් කරන්න ඈ කෑ ගැහුවට ඌට මොකුත් වෙන්නේ නැහැ උන් ගණන් ගන්නෙ නැහැ 750කට රනිල් 2048 රට හදනවා කියලා වගේ උඹලට ඇහුණට රනිල් කියලා තියෙන්නේ ඌගේ දැක්මෙන් උන් ඔහොම නෙමෙයි කොහොම මේක හොරගම් කරලා විනාශ කරා 2048 වෙනකොට ලංකාව හැදෙනවා කියන එක තමයි ඔය රනිල් කියලා තියෙන්නේ ඒක අපි තේරුම් ගන්න තියෙන විදිහ වැරදි හරිද වක්‍රාකාරව ජීපි හරි මොනවා හරි ආණ්ඩු ඇවිල්ලා ආණ්ඩු මොන ආණ්ඩුවවත් මිනිස්සුන්ගේ ආකල්ප ටික ටික වෙනස් වෙනවා දැන් ඇත්තටම දෙයියනේ කියලා හරිද මේ ඔය මම ඔය 2000න් පස්සේ කොල්ලොන්ට බයින සීන් එකක් නැහැ හැම කොල්ලෙක් කෙල්ලෙක්ම මේ රටේ ලෝකෙට වැඩක් කරන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ තමන්ට පුළුවන් ශේෂ්ත්‍රයකින් ගේමක් ගහන්න ඕනේ ඒක තමයි වෙන්න ඕනේ හරිද
කාටවත් එහෙම අපිට දසකයක් වෙන් කරගෙන බයින්දවත් ටෝක් කරන්නවත් අයිතියක් නැහැ. මොකද උන් ඉපදිච්ච දසකේ උන් දැකපු දේත් එක්ක උන් කරනවා ඒක. හරිද? එතකොට එහෙමයි. හරිද? ඒ නිසා මේ මට කියන්න දෙන්නේ මම කතා කරන විලාස නම් සෙට් වෙන්නේ නැති වෙදි බහුතරයකට. හැබැයි මේ මට බහුතරේ වැඩක් නැහැ. මෙතනින් එකෙක් හරි මොකක් හරි අයිඩියා එකක් අරගෙන ගේමක් ගැහුවොත් එච්චරයි. හරිද? මොකද උඹලාගේ ගේ පිටිපස්සේ අණුන් ගිඩමක් තියෙනවා නම් වැඩක් ගන්න නැති මහත්තයා මම මෙතන පාත් දෙකක් දාගෙන මේ මඤ්ඤොක්ක ටිකක් හිටෝ ගන්නද බතල ටිකක් හිටෝ ගන්නද කියලා හරි අහලා වැඩේ කරගනින් පොඩ්ඩක් ඔළුව පාත් කරලා මහත්තයෝ කියලා හරි. හරිද? එහෙමයි. ගේමක් ගහන්න. ඉස්සරහට නැත්තම් කණ්ඩන් නැතුව මැරලා යන්න වෙන්නේ ලංකාවේ. හරිද? එක එකට හුල් හුල් ඉන්දියා කියලා උඹලට කොට යන්න හම්බෙන්නේ නැහැ. හරිද? තානි තනියෙන් ගේම ගහන එවුන් විතරයි මේ අන්තිමට ජීවත් වෙන්න හරි පුළුවන් වෙන්නේ කාලා හරි. හරිද? නැත්තම් කණ්ඩත් නැතුව කනුන්ට හුල් හුල් ඉන්න වෙන්නේ ඊට හොය ඩේටා කාඩ් දාන් Facebook එකේ වැළලෙන්න හම්බෙන්නේ නැහැ. මොකද උඹලට ඒකට අසල්ලි නැති වෙනවා ඉස්සරහ. හරිද? ඒයින් දේ සියලු දේ තේරුම් අරගෙන තමන්ගේ ජීවිතය හදාගන්න ට්‍රයි කරපල්ලා ගේමක් ගහලා. මගේ නම් අදහස ඒක. ඉතින් මට මේ සීතලේ වැඩේරලා යන ගමන් මට හිතිච්ච දේ ඒක උදේ පාන්දර වැඩේ මේ රටවල් දියුණු වෙන්න හේතුව විද්‍යාත්මක හේතුවක් ඇති කියන එක මට හිතුණා. ඒ කියන්නේ ඒක ඇති විද්‍යාත්මකවත් ඇති ලොකුම ආකාර හේතුවක් මේ කාලගුණේ තමයි මට නම් පේන ලොකුම හේතුව මේගොල්ලන්ට අනුවර්තනය වෙන්න වෙනවනේ. ඊට පස්සේ දැන් මේ සීතලට ඒ කියන්නේ අපේ ලංකාවේ සරම් කැලලක් ගත්තොත් ඒ සරම ගහගෙන දැන් වයසක මනුස්සයෙක් ඉඳලා මම කතා කරන්නේ අපි තාත්තලේ මුඩුලේ ඉඳලා ඒක ගහගෙන අවුරුදු 3ක් විතර අඳිනවනේ. හරිද? කලිසමක් ගත්තොත් ඒක පට්ටක ගහ කාලාන්තරයක් අඳිනවා. හරිද? ඒක පට්ටක ගහ කාලාන්තරයක් ඇන්දර අවුලක් නැහැ. හැබැයි ඒ සරම විතරයි ගන්න, ඒ කලිසම ඩෙනිම විතරයි ගන්න. මේ ඊට පස්සේ ලෝකෙට වෙන්න ඔය ඉරිච් ඇඳුම් කැලි ඇඳගත්තට මේ හරිද? අවශ්‍යතාවයට කාලගුණයට ඔරොත්තු දෙන්න ඇඳුමක්වත් ගන්න පුරුදු වෙලා නැහැ නේද? එහෙම බෑනේ. ඒ කියන්නේ පෙර සූදානම් වෙන්න ඕනේනේ. දැන් අද හිම වැටෙනවා නම් මුන් ඇවිල්ලා වාහනේ වීදුරුව වහන්න ඕනේ. හරිද? වීදුරුණි රෙද්දක් හරි දාන්න ඕනේ. එතකොට අද රැයට හිම වැටෙනවා නම් හෙට උදේ වැඩේරලා යනකොට කම්පැනි එක වැඩේ යන කොල්ලෙක් නම් ජැකට් එක, ග්ලව්ස් දෙක, අයිස් කැප් එක, ඒ අවශ්‍ය දේවල් මාස් එක ඒවා දාගෙන යන්න ඕනේ. නැත්තම් පහුදාට ඒ වැඩේ දෙන්න වෙන්නේ නැහැ, ලෙඩ වෙනවා. හරිද? එතකොට එළිය වැඩ කරන එකෙක් නම් ඒ අදාළ කොට් පැක් හරි මොනවා හරි සල්ලි දීලා අරගෙන හරි ඒ දේවල් සීතලට සූදානම් වෙන්න ඕනේ. හරිද? මේ එතකොට මේ කසිප්පු ගහලා එළියේ බුදියන්න බෑ. මේ අනිවාර්යෙන් ගල් දෙලා මැරලා යනවා. හරිද? මේ ඒක වෙනවමයි. හරිද? මේ එතකොට මුන් පෙර සූදානම් වෙනවා, අනුවර්තනය වෙනවා. හරිද? ඒ කියන්නේ ඉස්සරහ බලලා වැඩ කරනවා පොඩි කාලේ ඉඳලා. හරිද? අහවල් දවස්වල හිම වැටෙනවා, කාලගුණේ බලනවා, අනම්මන බලනවා. හරි, හෙට අහවල් වෙලා ඉඳලා හිම වැටෙනවා. එහෙනම් අපි හිම වැටෙන එකට ලෑස්ති වෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රශ්නේ කාලේට අම්මට සිරි අදනම් ගිනි ගහන්න රස්නේ මේක මේ දිගට දිග යනන් ගියොත් එහෙම තැඹිලා මැරෙන්න වෙන්නේ. එතකොට උන් ඒකට හරියන්න ඇඳුම් ඇඳගෙන ඒකට සූදානම් වෙනවා. හරිද? මේ එහෙමයි. ඊට පස්සේ මල් පිපෙන කාලේට හරි ලස්සනයි. එහෙම තියෙනවා. ඉතින් ලංකාවෙත් ඔය කාලා ටික තියෙනවා, හිම වැටෙන්නේ නැති එක විතරයි වෙනසකට තියෙන්නේ. ඉතින් මේ මං කියන්නේ අපේ නංගිලා මල්ලිලා ඔක්කොටම ගේමක් ගහපල්ලා තනි තනියම. තමන්ගේ පවුල තමන් හදපල්ලා. හරිද? ඡන්දි දාන්න ඡන්දි උඹලා ඔහොම නෙමෙයි මීටින් 1000කට ගියත් ඔය රට හැදෙන්නේ නැහැ මොන ආණ්ඩුවාවක්. හරිද? මේ මමත් මේ JP ආණ්ඩුවක් වෙනවට කැමැත්තෙන් කාලයක් පෑහෙන්න මේ මෑතකදීම ඒ කියන්නේ මේ පොඩක් ධර්මෝට යාළුවොත් එක්ක තර්ක කර කර කතා කර කර හිටියා. පස්සේ තේරුම් ගත්තා ඕක අපි තර්ක කරා කියලා. මේ හැදෙන්නේ නැහැ නේ මේ දැන් යාළුවෝ 10 දෙනෙක් එක්ක එකතු වෙලා උඹලා JP එකේ අම්බ කුමාරගේ හොඳ කිව්වේ රන්දිතයි මහින්දරයි බැන බැන ඉන්නතු උඹලා යාළුවෝ 10 දෙනෙක් සෙට් වෙලා කල්පනා කරපාලාකෝ අපි බන් ඩොලර් මේ 1000 ගහනේ 10 දෙනා සෙට් වෙලා මාසෙට ඩොලර් 1000ක් කොහෙන්ද ප්ලෑන් කරමුකෝ බං. අපි මේ 10 දෙනා සෙට් වුණොත් මාසෙට ඩොලර් 10000ක් එනවා ඈ. අවුරුද්දක් අපි 10 දෙනා සෙට් වෙලා ගේමක් ගහුවොත් මේ ඩොලර් 120000ක් එනවා. මේ මම කියන්නේ වෙන මහත්තුරු කියන මේ සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් සීන් නෙමෙයි. හරිද? මේ එතකොට මේ ඒව ගන්න කට්ටි ගන්න මං කියන්නේ සරලව උදාහරණයක් මම කිව්වේ ගේමක් ගහන්න එහෙම ප්ලෑන් කරපල්ලා. එහෙම සෙට් වෙන ඒ උන් සෙට් එකක් නැත්තම් උඹ තනියෙන් එළියට පැනලා තනියෙන් ගේමක් ගහපන්. හොයපන්. හරිද? මේ කොරියන් විභාගෙ ලියහල්ලා ඔය පොලි මේසන් වැඩකට හරි මොකට හරි යන ගමන් දුප්පත් කොල්ලෙක් අහිංසක කොල්ලෙක් ලියලා වරෙල්ලා ඒ ගේමක් ගහන්න මං කියන්නේ ඒකයි මේ බොක්කෙන් කතා කරන්නේ මම. මේ ඒකයි මගේ භාෂාව එහෙම තියෙන්නේ මම කතා කරන්නේ. මේ මගේ සමකාලීනයන්ට මට වඩා ගොඩාක් ඉහළ උසස් කෙනෙක් මේක දැක්කොත් මම මේ මොකද්ද මේ කරන්න හදන්නේ කියන එක තේරෙනවා. බුද්ධි මට්ටමක් තියෙන කෙනෙක් කතා කරන භාෂාව පොඩ්ඩක් වෙනස් කරන මම කතා කරන්නේ උඹලාට සෙට් වෙන විදිහට. හරිද? මගේ වීඩියෝ බලන මට ආදරය කරන එවුන්ට ගැළපෙන විදිහට තමයි මම මේ කතා කරන්නේ. හරිද? කොරියාවට එන්න ඉන්නේ උන් ඒකට සූදානම් වෙලා ගේමක් ගහපල්ලා. මං කියන්නේ මොකුත්ම කරන්න දෝ Facebook එකේ කාලේ නාස්ති කරන කොල්ලෝ කෙල්ලොන්ට මං කියන්නේ මේ Facebook එකේ
උඹලා සල්ලි ඉන්නේ නැති කිසිම සෝෂල් මීඩියා එකකට යන්න එපා මං කියන්නේ. උඹලට ප්‍රතිඵලයක් නැති. හරිද? මං Facebook එකකට ලොග් වෙනවා. මං Facebook එකෙන් බිස්නස් එකක් කරන හින්දා මයි යන්නේ මගේ ඇඩ් දාන්නයි මේ පෙන් රික්වෙස්ට් ආවිලා තිබ්බොත් ඒව ඇසෙප් කරන්නයි මැසේජ් එකක් ඇවිල්ලා තිබ්බොත් රිප්ලයි කරන්නයි විතරයි ගියා ඩෝම් ගාලා අනිත් අතට එනවා. එහෙම නැතුව ගිහිල්ලා Facebook එකේ වැළලි වැළලි අනුන්ගේ කුණු හරප බල බල ඉන්නේ. හරිද? මම YouTube එකට යන්නේ මට අදාළ වීඩියෝ ටික මම බලන්න මගේ ජීවිතේට වැදගත් වීඩියෝ ටික බලා ගන්න. මට අදාළ දේවල් ටික මම කරගන්න යන්නේ මම YouTube එකට. හරිද? උඹලත් අන්න එහෙම හදාගන්න. හරිද? YouTube ඇල්ගොරිතම් එකට ඕන විදිහට උඹලා වැඩ කරන්න එපා. හරිද? උඹලට ඕන විදිහට උඹලා වැඩ කරපල්ල. ඇල්ගොරිතම් එකෙන් මොන වීඩියෝ එක සජෙස්ට් කරලා දුන්නත් උඹලට ඕන එක බලපල්ල. උඹලා කාලයක් උඹලට වැදගත් වීඩියෝ ටික බලන්න යනකොට උඹලා ජීවිතේට ගානට ඇල්ගොරිතම් එකක් සජෙස්ට් කරලා දෙන්නේ උඹලට වැදගත් වීඩියෝ ටික. උඹලා කුණු හරප බල බල ඉන්නේ තමයි හැමදාම උඹලා ෆෝන් එකට කුණු හරපම එන්නේ. උඩර උඩර බලන්න බලන්න. හරිද? කුණු හරප කරපල්ල වල් වැඩ කරපල්ල කරන්න ඕන වෙලාවට ඒ විදිහට මං කියන්නේ ජීවිතේ හදාගන්න ගොඩ යන්න මේ හිතන්න ඕනේ විදිහ ගැන. හරිද? මට පේන ලෝකේ මම කතා කරන්නේ මේ ගැන විරුද්ධ අදහස් තියෙනවා නම් ඒවත් ප්‍රකාශ කරන්න, හොඳ අදහස් තියෙනවා නම් ඒව නම් ප්‍රකාශ නොකරත් අවුලක් නැහැ. විරුද්ධ අදහස් තියෙනවා නම් ප්‍රකාශ කරන්න. මොකද මගේ වැරදි දේවල් අඩුපාඩු තියෙනවා නම් මටත් ඒවා හදාගන්න පුළුවන්. හරිද? එතකොට ඒක මම වැරද්දක් තියෙනවා නම් මම පිළිගන්න මනුස්සෙ. ඒ හින්දා ඉතින් බොහොම ස්තුතියි සියලු දෙනාට මේ වීඩියෝ එක නම් බලන්න දෙයක් නැහැ. වොයිස් එක අහන් හිටියට මේ පට්ටර අත් දෙක රිදිනවා දැන් මේ මත් එනම් ගෙවල් පැත්තට යනවා. මේ නම් බුදු සරණයි සියලු දෙනාට. පේනවනේ අර අංකල් කෙනෙක් උදේ පාන්දර එළ දැන් මේ ඉස්කෝලේ යන ළමයි දැන් ඒ එන ළමයින්ගේ එන වාහන හසුරුවන්න තමයි ඇවිල්ලා පොල්ල උඩ පැන පැන ඉන්නේ සීතල ඉන්න බැරුව. පේනවද? ඔහොම තමයි. හරිද? කොරියානු ජීවිතය ඔහොම තමයි. සීතල රටවල ජීවිතය ඔහොම තමයි. ලංකාව සීතල නැහැ. හැබැයි සීතල නැති එකෙන් උපරිම ප්‍රයෝජන ගනිල්ල. හරිද? මුන්ට විනිල් හවුස් එකක් ගහගන්න සල්ලි නැති එකට වගා කරන්න බෑ මේ කාලේ. හරිද? වගාවක් හදාගන්න බෑ. එතකොට උන් විනිල් හවුස් එකක් ගහන්න වත්කම් හදාගන්නවා කොහොම හරි. හරිද? කට්ට කාලේ මේ රජෙන් ඇවිල්ලා ඔයාලට විනිල් හවුස් ගහන්න සල්ලි නැද්ද? ආ සල්ලි එහෙම දෙන්නේ නැහැ. මුන් වගා කරලා රාත්‍රී කාලේ මැරීගෙන වගා කරලා පළදාව පෙන්නලා ඒක කරගෙන යන්න ගෙවිමේ පහසුකමට මොනව හරි අරගෙන කරන්න නැති දුවි ගොවියෝ මංගේ ගැන ලොකුවට හොයලා නැහැ. අනිවාර්යෙන් එහෙම තමයි ඒ සිස්ටම් වෙන්නේ. හරිද? ඒ ගන්න පළදාව බැංකුවට දෙන්න ඕනේ. එහෙම බැංකුව හරහා ඒවා වෙන්නේ. ඒ සිස්ටම් හැදෙන්න මොන මගුල හැදින්නත් Taman තනියෙන් ගේමක් ගහන්න පටන් අරන් ඉන්න ඕනේ. එහෙම නැතුව මේ ලෝකේ මේ උඹලා හිතන විදිහට හදලා දෙන්නේ නැහැ පාරවල්. හරිද? මේ මොන ආණ්ඩුවවත් හරි. ඔය මල්ලිල එක්ස්පෝර්ට් කරන්නද කැමති? එන්නකො පොලිමේ එක්ස්පෝර්ට් කරන්න. උඹලට ඉතින් එක්ස්පෝර්ට් කරන්න වෙන්නේ ඇට තමයි. හරිද? කරන්න එක්ස්පෝර්ට් කරන්න ඕන. එක්ස්පෝර්ට් කරන්න ඕන දේවල් හදපල්ලා හොයපල්ලා ඒ ගැන ඉගෙන ගනිල්ල. ඒව කරපල්ලා. මේ අපිට එක්ස්පෝර්ට් කරන්න ආණ්ඩුවෙන් සපෝට් එකක් නැහැ. සපෝට් නැත්තේ නෑ බං. එක්ස්පෝර්ට් කරන්නේ උන් කරන්නේ. සපෝට් නැහැ. අමාරුයි. හරිද? අපේ රටේ තියෙන වාතාවරණෙත් එක්ක අමාරුයි. හැබැයි කරන්න ඕන එක අමාරුයි හරි කරගන්න. හරිද? අන්න ඒ ලෙවල් එකට පලයල්ල. හරිද? එහෙම කරපල්ලා. එච්චරයි වෙන්න ඕනේ. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. බුදුසරණයි වීඩියෝ මේ ඇහුවට ගොඩක් ස්තුතියි. වීඩියෝ එකක් බැලුවට කියන්න බැරි තරම් වීඩියෝ එකක් උන්නේ නැහැද? මමවත් ඩිස්ප්ලේ එක දිහා බලුනේ මොනවද පේන්නේ කියලා. මේ අමාරුයි ඒ තරම්. ඉතින් මාත් මේ පෑය 12ක් වැඩ කරලා ඕෆ් වෙලා ගෙදර යනකම. හරිද? මම පෑය 12ක් වැඩ කරලා ඕෆ් වෙලා ගෙදර ගිහලා මම මැරිලා ආවේ මොහොන්දිය අම්මෝ ගාලා බුදිය ගන්නෑ. මම තව වැඩ කරනවා සෑහෙන්න. ඒවා ඉතින් මගේ පුද්ගලික ජීවිතේ අනාගතේ වෙනුවෙන් කරන වැඩ. ඒ වැඩ නැහැ. මේ උඹලාගේම උඹලා ගහපල්ලා. ඔයාගෙන. එහෙනම් දුස්සර නැයි සීතුලටම ජය වේවා.